නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි ජනාධිපතිවරණය සඳහා ඇල්පිටියන් පිටිය සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපේ විජයග්‍රහණය මේ වතාවේ සහතික වෙනවා. ඒ විජයග්‍රහණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආරක්ෂාව පිළිබඳ සහතිකය ලබා දෙනවා වගේම මේ රටට ඉතාම සෞභාග්‍ය සම්පන්න දේශයක් ආර්ථික තත්ත්වයක් උරුම කර දීමේ වගකීම භාර අරගෙන සිටිනවා. බොහොම පැහැදිලිව මේ රටේ පසුගිය කාලයේ පුරාවටම කතාවට බාධනය වෙච්ච දූෂණය පිටුදැකීම පිළිබඳව කාරණයට ආරක්ෂාව හා සමාන වැදගත්කමක් ලබා දෙමින් කටයුතු කරන්නට එතුමා පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ යටතේ දූෂණය සහ නාස්ති අවම කිරීම පිළිබඳව කාරණයේදී ලංකාවේ ජනතාව නිබඳවම කතා කරන මැති ඇමතිවරුන් පිළිබඳව සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු මේ ආයතනවලට අයත් වාහන සහ නාස්තිය පිළිබඳව කාරණයේදී අපිත් එතුමගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මැති ඇමතිවරුන් ඇතුළු පිරිස සඳහා කිසිදු වාහනයක් ආනයනය නොකිරීමට බොහොම පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ අමාත්‍යංශ සතුව අතිවිශාල වාහන ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අපේ ඉදිරි වසර පහක රාජ්‍ය පාලන සමය තුළ මැති ඇමතිවරුන්ගේ පරිහරණය සඳහා වාහන ආනයනය කරන්න අවශ්‍ය නැහැ කියන බොහොම පැහැදිලි මතය අපි ඉන්නවා. ඒ වගේම මේ රටේ බදු ආදායම සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිණිස බදු ක්‍රම සරල කරමින් වැට් සහ NBT ඇතුළු බදු තනි ඉලක්කමේ අගයකට අඩු කරන බව එතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරනවා එම ආදායම අපි පියවා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. බොහොම පැහැදිලිව රටට ආදායම් ලබා දෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවත් රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුළු මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන ආයතන වලින් මීට වඩා බොහොම පැහැදිලි ආදායමක් මේවගේ දෙගුණයක ආදායමක් රටට ලබා ගත හැකි බව අපි විශ්ලේෂණය කොට තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී මෙම ආයතනවල කටයුතු තාක්ෂණික කරුණු හරහා මැදිහත්වීම් ලබා දීම මගින් පුද්ගල සම්බන්ධ අන්තර්පුද්ගල සම්බන්ධතාවය අඩු කිරීම හරහා තාක්ෂණික ක්‍රමවේදයන් හරහා රටේ ජාතික ආදායම බදු ආදායම බොහොම පැහැදිලිව ඉහළ නංවා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා කියන කාරණය අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. Breaking.lk